අයිබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අශින්ක දුනතිලක මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ වෘත්තීය පුහුණුව නගා සිටුවීමට ජනපතිගෙන් උපදෙස් රාජිත බන්ධනාගාර නිලධාරීන් බහරයට ව්‍යාජ ජනපති උපදේශක අත්අඩංගුවට සතුසෙන් රුපියල් 84ට සහල් දේශීය ප්‍රවෘත්ති දින දෙකක් අතුරුදන්ව සිට ඊයේ රාත්‍රියේ රෝහල්ගත වූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා බහර ගැනීම සඳහා ඒ මහතා ඇතුළත්ව සිටින නාරහින්පිට පෞද්ගලික රෝහලට බන්ධනාගාර නිලධාරීන් මීට සුළු වේලාවකට පෙර පැමිණියා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුව මෙහෙවූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු අධිකරණයට අපේක්ෂිත අප අයදුම්පත් ඉදිරිපත් කළේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණද පසුගිය දින දෙකේදී ඔහු සොයා ගැනීමට නොහැකි වුණා. එහිදී රාජිත සේනාරත්න මහතාට අයත් කොළඹ බේරුවල සහ වාද්දු වෙන ප්‍රදේශවල පිට නිවාසවලට පොලිසිය ගමන් කළද ඔහු එම එක් නිවසක හෝ සිටියේ නැහැ. එවැනි තත්වයක් හමුවේ ඔහු ඊයේ පස්වරුවේදී නාරාහින්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා. ඒත් සමගම රාජිත සේනාරත්න මහතා ඇතුළත්ව සිටි පෞද්ගලික රෝහල වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ සහ අද පෙරවරුවේ ගමන් කළා. ආන්දෝලනාත්මක සුදුවැන් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය ප්‍රචාරයක් සිදු කළ බවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනා අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. පසු නඩු විභාගය ආරම්භ කෙරුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙන වේ ඉදිරියේ එදී මහේස්ත්‍රාත්වරයේ විමසා සිටියේ සිද්ධියේ තුන්වන සැකකරු ලෙස නම් කර ඇති රාජිත සේනාරත්න මහතා මේවන විට අත්අඩංගුවට ගෙන තිබේද යන්නයි. එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා කියා සිටියේ සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව සැඟව සිටි බවයි. පසුව ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා. සැකකරු අධික රුධිර පීඩනයෙන් සහ ආතතියෙන් පෙළෙන බවද රෝහලේ වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා. මෙම සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අදාළ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව ලැබෙනතුරු බලා සිටීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඊයේ රාත්‍රියේ සිදු වූ බවයි වාර්තා වන්නේ. ඔහු අසලට යාම නුසුදුසු බව ප්‍රකාශ කර ඇතැයි දිලිප පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහෙන් පිට ලංකා රෝහලේ හෘද රෝග අංශයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අද දහවල් 2:10ට පමණ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. මෝසමක් මත ඉදිරිපත් කළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙම දැනුම් දීම සිදු කළේ. සැකකරු අප මත මුදාහැරී හොත් පරීක්ෂණ වලට බාධා සිදු විය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසටද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. මෙම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ඔහු රැඳී සිටින ලංකා රෝහල වෙත ගමන් කිරීමට තීරණය කළා. එෙහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරු සම්බන්ධයෙන් අදාළ පරීක්ෂා කිරීම සිදු කළ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. එෙහිදී රාජිත සේනාරත්න මහතා ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් උසාවියෙන් නියෝගයක් දුන්නම අත්අඩංගුවට ගන්න කියලා පොලිසියට. කවදාකවත් මේ මන්ත්‍රීවරයා ගම රටා තැහැරලා හැංගිලා හිටියේ නැහැ. මේ රාජිත සේනාරත්න කියන වීර
චරිතය තමයි උසාවි නියෝගයේ එනකොටම හැංගුණා. දැන් මේගොල්ලොන්ට තියෙන චෝදනා ගැන සලකා බලලා අත්අඩංගුවට ගන්න නියෝගයක් දුන්නොත් අධිකරණයේ ඒගොල්ලොන්ට ඒ අධිකරණය ස්වාධීන නැහැ. හැබැයි අප ඉල්ලලා අප හම්බුනාම ස්වාධීන වෙනවා ඒ අධිකරණය. සුදුයන් සම්බන්ධයෙන් මේ මිනිසු දෙන්නා ඇවිල්ලිවල රාජදැමතුමාට කියනවා. අපි තමයි මේ අහවල් කාලේ සුදු වෑනේ ලෙව්වේ. අනේ ආහෙමද එහෙනම් එන්න අහවල් තැන්න වල ප්‍රෙස් එක කරන්න. ඒතර ඒගොල්ලන් අහනවා රාජදැමතුමාගෙන් සර් අපිට ප්‍රශ්නයක් වෙයිද? එහෙම වුණොත් සර් අපි බේර ගන්න. හරි හරි ඒක බගෙන බවෙන්න බව ඔයාලා කියන්නකෝ ඔයාලා දන්නද? මේක මේ මිනිස්සු කිව්ව ඇත්තද බොරුද කියලා මම දන්නේ නැහැ. යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේවැනි චෝදනාවක් ඉදිරිපත් කරා නම්. ඒ චෝදනාවේ ඇත්ත නැත්ත සහ ඒ චෝදනාවේ නීතිමය තත්ත්වය තමන්ගේ නීතිඥවරයන් හරහා හෝ තමන්ගේ නීතිය පසුනඳ කටයුතු වලට සහයෝගය ලබා දෙන්නේ. මේ නොයෙකුත් කතාන්තර කීවට පහුගිය කාලේ එහෙම ආත්ම ශක්තියක් තියෙන චරිත නෙමෙයි හැටියට දකින්න තා දුර්වල චරිත හැටියට අපි දකින්නේ චරිත. තාම හොඳින් එක්සත් ජාතික පක්ෂයට මතක් කරන්න ඕනි එදා ඔවුන් දේශපාලන වශයෙන් දඩුවම් දෙන්න අපේ මන්ත්‍රීතුමාලා සිරබාරයට ගනින්දී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරපු කිසිම කෙනෙක් මේ ආකාරයට මේ නීතියට පිටින් යන්න කටයුතු කරේ නැහැ. ඔවුන් නීතියෙන් සැඟව හිටින්න උත්සාහ කරේ නැහැ. කොළඹ පෞද්ගලික රෝහලකට ඊයේ රාත්‍රියේදී රාජිත සේනාරත්න මහත්මයා අරණත්තල් පප්පා වගේ සංග්ලාස් දෙකක් දාගෙන හොරෙන්ම ඇවිල්ලා ඇතුළත් වෙලා තියෙනවා. ඇතුළත් වෙන්න කලින් එතුමා කොහෙද හිටියේ කියලා හොයලා බලනකොට අපට දැනගන්න ලැබෙන තොරතුරු වලට අනුව නම් එතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආරක්ෂාව සහිතව ටොරින්ටන් ප්‍රදේශයේ එතුමියගේ නිවසේ ගත කළාය කියන කාරණාව තමයි දැන් සමාජීය කතිකාවකට ලක් වෙන්නේ. ඉතින් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව www.donets.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල නිරීක්ෂණය කළ හැකි. පසුගිය අගෝස්තු 5 වනදා සිට 31 වනදා තෙක් පැවති මෙවර විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 337,404. මෙවර විභාගයෙන් සිසුන් 181,126 දෙනෙකු සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබෙනවා. සිසුන් 71 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කිරීම ජනවාරි මාස 17 වනදාට පෙර සිදු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ යලි නගා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් නිපුණතා සංවර්ධන රැකිරක්ෂා සහ කම්කරු සම්බන්ධතා අමාත්‍යාංශයට අයත් ආයතනවල විෂයපතය සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මෙහිදී කරුණු විමසා බැලුවා. වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන් කඩිනමින් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ගේ අවධානය යොමු කළා. අමාත්‍යාංශ තුනක් යටතේ පැවති නිපුණතා සංවර්ධන රැකිරක්ෂා සහ කම්කරු සම්බන්ධතා යන විෂයන් එක් අමාත්‍යාංශයක් යටතේගෙන ඒමට ජනාධිපතිතුමාගත් පියවර ඉතා වැදගත් බවයි නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේ. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් උපාධි පාඨමාලා ක්‍රියාත්මක නොවීම පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී අවධානය යොමු කළා. ඩොක්ටර්ස්ලා කියන්නේ අපි ක්ලාස් එකේ හිටිය එක දෙක ක්‍රීම් එක. ඉංජිනියර්ස්ලා කියන්නේ අපි ඒ ක්‍රීම් එක ගියා. හැබැයි අපේ රටේ වැදගත්ම දේ තමයි කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තය ගැන හරි විදියට ඩිග්‍රී එකක් අරගෙන ඒක ඉන්ට්‍රඩියුස් කරනවා නම් වැදගත් වෙනවා. බුත්තේගම අර ඉකොනොමික් සෙන්ටර් එකට එළවලු ගණන් මොකද කියලා. දැන් කියනවා සර් මේ වැස්ස කාලේ හින්දා එළවලු ගණන්. දැන් මෙච්චර තාක්ෂණයෙන් දියුණු වෙච්ච ලෝකයක වැස්ස නිසා එළවලු ගණන් ගන්න විදිය දැන් ඒක කොහොමද අපිට ඒක තාක්ෂණය පාවිච්චි කළා කොහොමද එක්ක ග්‍රීන් හවුසස් වල වවන්න එහෙම නැත්නම් ඒකට ක්‍රමවේදයන් නැති කරන්න ඒවා නැතිකම නිසා ඉතින් ඇත්තටම අපිට ડોක්ටර් කෙනෙකුට වඩා අද වැදගත් ඇග්‍රිකල්චර් පිළිබඳ දැනුමක් තියෙන එක ගොවියට ගෙනියන්නට පුළුවන් වෙන එක ටෙක්නොලොජි එක ගෙනihin දෙන්න පුළුවන් වෙන විදියකට මේක තමයි අධ්‍යාපනයේ අපේ හරි මගකට යොමු කරන්නට ඕන. මේ ශාස්ත්‍රය කරන්න අපිට එක්ස්පර්ට්ස්ලා ඕනේ කිය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිපුණතා සංවර්ධන රැකිරක්ෂා සහ කම්කරු සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් DM සරත් අබේ ගුණවර්ධන යන මහතුරු නතුරු පිරිසක් විමෝස්ථාවට එක්ව සිටියා. ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටමින් මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ටාසයේ මගින් අත්අඩංගුවට ගත්තා. ව්‍යාජ ලෙස ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටමින් බැන තර්ජනය කර පහර දීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ශ්‍රියානන්ද තිස්සද අල්විස් සැනසකරු මොරටුව ශාන්ත සෙබස්තියන් මාවත පදිංචිකරුවෙක්. ඔහු හෙට මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සම්මානනීය සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ නව සභාපතිවරයා ලෙස අද වැඩබාර ගත්තා. මාධ්‍යාලයේ තවත් විධායක නිලධාරීන් කීප දෙනෙකුම අද දිනේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. එමෙන්ම තවත් රාජ්‍ය ආයතන කිහිපයකම පත්කල නව නිලධාරීන් අද වැඩබාර ගත්තා. දශක 3කට අධික කාලයක් තිස්සේ නිර්මාණ ක්ෂේත්‍රයේ නිරත සුදත් රෝහණ මහතා විශිෂ්ට කලා නිර්මාණ රසක් හෙළ කලාකෙතට දායාද කළ නිර්මාණ ශිල්පියෙක්. අමුදරුවෝ, කරුවල ගෙදර, සොයන් ජාත, ගිරිකුල, අවිඳු අඳුර, නිරානන්දය, වනමදුලේ වසන්තය, බැද්දේ ගෙදර, ස්වර්ණ තිසරාවි ඔහුගේ නිර්මාණ අතර කැපී පෙනෙනවා. සුදු කළුවර ආදී චිත්‍රපට මෙන්ම වාර්තා වැඩසටහන් රසක්ද ඔහු නිර්මාණය කර තිබෙනවා. සිය නිර්මාණ වෙනුවෙන් ඔහු ලැබූ සම්මාන සංඛ්‍යාවද ඉමහත්. ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, රාජ්‍ය ටෙලි සම්මාන, සුමති, රයිගම්, සිග්නිස් ආදී මෙරට සෑම සම්මාන උළෙලකදීම පාහේ ඔහුගේ නිර්මාණ විශිෂ්ට ඇගයීමට ලක් වුණා. සුදත් රෝහණ මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ධුරයේ වැඩබාර ගත්තේ ආගමික වතාවත් මැදෙයි. ආයතනයේ කාර්ය මණ්ඩලය සහ කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අනතුරුව මාධ්‍යාලයේ සේවක හමුවක්ද පැවැත්ුණා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ මෙහිදී අනුශාසනාවක්ද සිදු කළා. රූපවාහිනී මාධ්‍ය මහගෙදර හැටියට සලකන ස්වාධීන රූපවාහිනී සේවයට අපි බොහොම ඇලුම් කළ මාධ්‍ය ආයතනයක්. පසුගිය කාලේ ඇලුම් නොකළ මාධ්‍ය ආයතනයක්. මේ ආයතනයත් රට වගේම නායකහිපු ආයතනයක්ද. ඒක හූරගෙන කාලා තියෙන බව මම දන්නවා. ඒ කාලා හපයක් අපිට හම්බුණා කියලා කිව්වොත් නිවැරදි. ස්වාධීන රූපවාහිනී සේවයේ ඉතාම ජනප්‍රිය ගුවන් විදුලියකුත් බද්ද තිබුණා ලක්හඬ. ඒකත් කෑවද පොඩි. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා වහාම ලක්හඬ නැවත ස්ථාපිත කළ යුතුයි. මේ සේවක පිරිස අවංකව කැපවීමෙන් වැඩ කර සේවක පිරිස තමන්ගේ දීපලක් හැටියට සලකලා මෙහි සේවක පිරිස කටයුතු කළා. අතිවිශාල මුදලක් ස්ථීර තැන්පතු හැටියට බැංකුගත කළා තිබුණා. අවසානයක් කළා බොහොම සොච්චමක් ඉතුරු කළා තියෙනවා. මානසිකව සන්නද්ධ කරන්න අපේ කමතුලින් සන්නද්ධ කරන්න අපිට තිබුණේ ස්වාධීන රූපවාහිනී සේවය. ඒ නිසා අලුතෙන් මේ නොපිට පෙරළූ මේ ආයතනය හරි පිටට ගැනීම අභියෝගය. චින්තන විප්ලවයක් මේ රටේ කළ යුතුයි. මාධ්‍ය කියන්නේ S2 කන් 2. මේ දෙක හරියට හැදුවොත් මේ රටත් අපිට හදන්න පුළුවන්. ඒක නිසා S2 කන් 2 හදන්න ආයතන දෙකක් මෙතන තියෙන එකක් ලක්කඳ අනික ස්වාධීන රූපවාහිනී සේවය. මේ දෙක හරියට සකස් කරොත් රටේ ජනතාවත් අපිට අනිකුත් මාධ්‍ය ආයතනවලටත් ආරාධනා කළා මේ රට උතුම් රටක් අපිට කරන්න පුළුවන්. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ නව සභාපති සුදත් රෝහණ මහතාද සේවක පිරිස ඇමතුවා. දැන් මේ කතා කරපු වෘත්තීය සමිති සංගයෙන් මේ කතා කරපු කරුණු කාරණා අහපුවාම මෙතෙන්ට ආවට වැඩිය සතුටකින් මේ වක්කීම් බාර ගන්නවා කියන කාරණාව මම කියන්න ඕනේ. මම අභියෝග වලට කැමති. මම අභියෝග වලට බය නැහැ. මම අභියෝග වලට මූණ දීලා තියෙනවා. ඒ වගේම අපේ සහෝදර හිතවතුන් කීප දෙනෙක් තමයි ජාතික රූපවාහිනී සේවයට පත් වෙලා තියෙන. උන් සමගත් මම සාකච්ඡා කළා. ඒ නිසා අපිට ඇත්තටම රාජ්‍ය නාලිකා දෙක විදියට අපිට යහපත් කලා නිර්මාණ බිහි කරන්න යහපත් කලා නිර්මාණ බිහි කරන නිර්මාණකරුවන්ට යම්කිසි අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් තැනක් බවට පත් කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. හැබැයි මම රාජ්‍ය නාලිකා දෙක පමණක් නෙමෙයි මේ රට තුළ තියෙන සියලුම නාලිකා සඳහා යම්කිසි ජාතික ප්‍රතිපත්තියක් ඇති විය යුතුමයි.
අතිගරු ජනාධිපතිතුමත් අතිගරු අග්‍රාමාත්‍යතුමත් මේ මතය තුළ ඉතාම පෙනී සිටින. අද මම හිතන 75%කට වැඩි ගුවන් කාලයක් ආවරණය කරන්නේ විදේශ අනුකාරක ටෙලි නාට්‍ය. මොනවද මේ වලින් අපේ හාමුදුරුවනේ වපුරන්නේ වෛරය ක්‍රෝධය අනියම් සම්බන්ධතා. ඉතින් ඒ නිසා සියලුම වෘක්ෂයන්ට වඩා ඉහළින් ඉන්න වනස්පතියක් විදිහටයි මං සුවාදීන් රූපවාහිනී සේවය දකින්නේ. ඒ නිසා අපිට සතුටින් ජීවත් වෙන පවුලක් කියන සංකල්පය අතිගරු ජනාධිපතිතුමාගේ තියෙන ඒක ඉතාම නිර්මාණාත්මකව අපිට ජනතාව තුළ හේතු ගන්වන්න පුළුවන් තමුන්නාන්සලා සියලු දෙනාගේ සහය මත රසිකත්වයේ අවසාන ප්‍රතිඵලය තමයි යහපත් මිනිහෙක් තැනීම. අපිට නැවතත් සුවාදීන් රූපවාහිනී සේවය අංක 1 නාලිකාව බවට පත් කරගන්න කිසිම සැකයක් නැහැ කියන විශ්වාසය මා තුළ ඉතාම හොඳින් තියෙනවා. නැවත ලක්ඛණ්ඩ විදිහටත් සුවාදීන් රූපවාහිනී නැවතත් සුවාදීන් රූපවාහිනී විදිහට අපි අනිවාර්යයෙන්ම ස්ථාපිත කරමු. මේ 2020 නිසා සුවාදීන් රූපවාහිනී සේව නව දැක්මක් නව චින්තනයක් ඒ වගේම ප්‍රේක්ෂක රසික ප්‍රජාවගේ චින්තනය දියුණු කරන මම හිතනවා සරසව්‍යක් පාසලක් පන්සලක් කෝවිලක් විදිහට ජනතාව සුවපත් කරන ආයතනයක් බවට අපිට පත් කරන්න පුළුවන් වෙයි. මේ අතර ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස නලින් කුමාර නිශ්ශංක මහතාද අද වැඩබහර ගත්තා. ජාතික රූපවාහිනී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ඒ මහතා කලක් කටයුතු කළා. KIU පෞද්ගලික විශ්වවිද්‍යාල ජාතික අධ්‍යාපන අංශයේ දේශකවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කරනවා. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ලෙස සුධර්මන් වදලේකුඩ මහතා වැඩබහර ගත්තා. ජේෂ්ඨ මාධ්‍යවේදික වන ඒ මහතා මීට පෙරද ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ලෙස සේවය කළා. පසුගිය යහපාලන සමයේ ඒ මහතා දේශපාලන පරිගැණීම් වලටද ලක් වුණා. මේ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු වෛද්‍ය නිහල් ජයතිලක මහතාද අද සිය රාජකාරී ආරම්භ කළා. රූපවාහිනී සංස්ථා පරිශ්‍රය වෙත පැමිණි සභාපතිවරයා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහ සේවකයන් විසින් හරසරින් පිළිගනු ලැබුවා. ඉන් අනතුරුවයි නිහල් ජයතිලක මහතා ආගමික වතාවත් මැද්දේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ. ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එතුමා විශ්වාස කරනවා සියලුම ජනමාධ්‍ය ආයතනවලටත් ජනමාධ්‍ය වේදීන්ටත් ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඕන කරන පරිසරය නිර්මාණය කරන්න එතුමා තීරණය කළා තියෙනවා. රූපවාහිනී සංස්ථාවත් ගුවන් විදුලි සංස්ථාවත් ජාතික ජනමාධ්‍ය ආයතන විදිහට වාණිජ තරඟකාරීත්වයෙන් මිදිලා ආදර්ශමත් ජනමාධ්‍ය විදිහට පවත්වාගෙන යන්න. සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 85ක මිලකට ලංකා සතුස මගින් පාරිභෝගිකයන්ට මිල දී ගැනීමට කටයුතු යොදන බව ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. රතු කැකුළු සහල් කිලෝ එකක් රුපියල් 84කටත් සම්බා කිලෝ එකක් රුපියල් 85කටත් පාරිභෝගිකයන්ට මිල දී ගන්න පුළුවන්. මෙහිදී අපි පාරිභෝගිකයන්ට කිසිදු සීමාවක් පනවලා නැහැ සහල් මිලදී ගන්න ප්‍රමාණය. ඒකම සමපකාර සංගම් හරහත් අපි සහල් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ 31 වෙනිදාට ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලයේ තීරණයක් කරන් තියෙනවා මේ සියලුම වීතොග සහල් කළා අලංකා සස්ස අලවිසල් හරහාට බාර දෙන්න. අපේ අස්වැන්න පෙබරවාරි මාසේ මුල් සතිය වෙනකොට වෙළඳපොළට එනවා. එතකම් ප්‍රමාණවත් සහල් තොග අපි ළඟ අපි සතුව තියෙනවා. 98 තමයි සහතික මිල තියෙන. අපි 85ට විකුණනවා. වත්මන් පාලනය යටතේ එළඹෙන පළමු වසරේදීම වාර්තාගත ආයෝජන රටට ගෙන ඒමට ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපි බලාපොරොත්තු වෙනවා ඊගාව වසර කීපය තුළ මේ රට දියුණු වෙච්ච රටක් හැටියට සහ විනයගරුක රටක් හැටියට ජාතික ආරක්ෂාව ප්‍රබලව තියෙන රටක් හැටියට සියලුම ආයෝජකයන්ට කිසිම සැකයකින් තොරව ආයෝජනය කරන්න පුළුවන් ආයෝජන පුරයක් වෙන රටක් බවට සංචාරකයන්ට කිසිම බයක් සැකයක් නැතුව එන්නට පුළුවන් රටක් බවට මේ රට පත් කරන්න හැකියාවක් ලැබෙයි කියන එක අපිට විශ්වාසය ඇති වෙනවා. විශ්වාස කරනවා අපිට පුළුවන් වෙයි කියලා පළවෙනි අවුරුද්ද ඇතුළත වාර්තාගත වන ආයෝජනයක් රටට ලබලා දෙනවා. මේ රට නීති ක්ෂේත්‍රයේ මෙන්ම බන්ධනාගාර ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ප්‍රසාදය පළ වුණා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හා අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අතර පැවති සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරුණේ. නව රජයේ නීති ක්ෂේත්‍රයේ සිදු කිරීමට යන ප්‍රතිසංස්කරණ මෙන්ම බන්ධනාගාර අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී මහකොමසාරිස්වරිය දැනුවත් කළා.
මෙම කාර්යයන් සඳහා තම රජයේ විශේෂඥ දැනුම ලබා දීමට සූදානම් බවද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජ යටතේ මෙරට සෑම ජන වර්ගයකටම නීතිය හා යුක්තිය සාධාරණත්වය එකසේ ලබා දීම ප්‍රතිපත්තිය බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. දිගින් දිගටම පැවති අයහපත් කාලගුණයේ හේතුවෙන් මාතලේ ප්‍රදේශ රසක එළවලු වගාව විනාශ වී තිබෙනවා. ඉඟුරු වගාවට දෙඩි බලපෑම් එළවී ඇති බවයි ගොවීන් පවසන්නේ. මාතලේ දඹුල්ල නාවුල ගලේවිල හා සීගිරි ආදී ප්‍රදේශවල එළවලු හා ඉඟුරු වගාවට අයහපත් කාලගුණයේ බලපෑම් එළබුණා. අස්වනු නෙලීම ආසන්න මට්ටමේ පැවති ඉඟුරු වගාවේ අල මේ වන විට විනාශ වෙමින් පවතින බව ගොවීන් පවසනවා. අර වගේ අස්වන නැහැ අයි මේ. विनाश व्यामन दसी තමයි බලපාලා තියෙන්නේ. ඇස්සත් එක්ක මේ මුල් ඔක්කොම ගුණ වුණා වතුර ඇල්ලුවානේ. ඔව් හැම ඉඩමකම මේ විදිහ තමයි තියෙන්නේ. අය මේ ගහ ගොඩ ගන්න බැරිද? අය අමාරුයි ගොඩ ගන්න. දැන් ඇස්සට සවුත් වේලා තියෙන මුල් ටික ගුණ වෙලා තියෙන. අය අලුත් මුල් දැම්මට අර බෙලස අධික වර්ෂාව හේතුවෙන් එළවලු විනාශ වියාම එළවලු මිල වැඩි වීමටද හේතු වී ඇති බව ඔවුන් පින්පා දෙනවා. අපේ රට වඩාත් අලංකාර කිරීමට සහ පිරිසිදු කිරීමට ජාති ආගම් ભેදයකින් තොරව රට පුරා බොහෝ පිරිසක් එක්ව සිටින ආකාරය දකින්න පුළුවන්. මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින් සිදු කරන තවත් එවැනි සත්කාරයන් කිහිපයක තොරතුරු දැන්. කළුතර බුලත් සිංහල නගරය මේ දිනවල සිතුවමින් අලංකාර වෙනවා. ඓතිහාසික සිතුවීම් නිරූපණය වන ආකාරයෙන් මෙම චිත්‍ර නිර්මාණය කිරීමටයි තරුණ තරුණියන් කටයුතු කරන්නේ. මහා සංඝරත්නයේ අනුශාසනා මත එම කටයුතු සිදු කරනවා. ඈත ඉතිහාසයකට උරුමකම් කියන පාහියන්ගල ලෙන් විහාරයේ දවැන්ත සිතුවමක්ද නිර්මාණය කෙරෙමින් පවතිනවා. එය උස අඩි 20ක් සහ දිගින් අඩි 150ක් වෙනවා. දොඩංගොඩ සේරුපිට ප්‍රදේශයේ තරුණ කැලද දක්ෂිණ අධිවේගී මාර්ගයට අයත් පාලම පිරිසිදු කොට එය සිතුවමින් හැඩකිරීමට කටයුතු කරනවා. දිවා රාත්‍රිය නොබලා මේ වෙනුවෙන් එම තරුණ තරුණියන් වෙහෙසෙන අයුරු දැකගත හැකි. භගවන්තලාව ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් තරුණ පිරිස් එක්ව නගරය අලංකරණයට දායක විසිටිනවා. ජාතික සමගිය විදහා දක්වන බිතුසිතුවම් නිර්මාණය කරන මෙම තරුණ පිරිසට භගවන්තලාව පොලිසිය සහ නගරයේ ව්‍යාපාරික ප්‍රජාව අනුග්‍රහකත්වයේ සපයනවා. වැලිමඩ බොරලන්ද වංගිය කුඹුර ගම්මානයේ තරුණ පිරිස් සිය නගරයේ තාප්ප අලංකාර සිතුවමින් හැඩගන්වන අයරුයි මේ. වංගිය කුඹුර රජිත ක්‍රීඩා සමාජය මීට මුල් වී සිටිනවා. දුරකථන ඇමතුමක් ඔස්සේ ජනතාවගෙන් මුදල් වංචා කරන ජාවාරමක් පිළිබඳව අදවන විට හෙළිදරව් වී තිබෙනවා. එවැනි දුරකථන ඇමතුම් පිළිබඳව තම අවධානය යොමු වී ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කරන්නේ. විදේශීය දුරකථන ඇමතුමක් ලෙස ලැබෙන මෙම වංචනික ඇමතුම පිළිබඳව අදවන විට ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙනවා. මේ ඇමතුම්වල ස්වභාවය තමයි මේ ඇමතුම් මගහැරුණු ඇමතුම් හැටියට තමයි මිස් කෝල් හැටියට තමයි සැලකෙන්නේ. මේ ඇමතුමකට උත්තර දෙන්න කලින් ඇමතුම විසන්දි වෙනවා. මේ වැනි අවස්ථාවකදී කුතුහලයට පත්වෙන පාරිභෝගික මේ අංකවලට නැවත ඇමතීම් කරනවා. මේ ඇමතීම් කරන අවස්ථාවකදී ඔහු පෙර ගෙවුම් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඔහුගේ ගිණුමේ තියෙන මුදල් ඔක්කොම අහුසි වෙලා යනවා. පසු ගෙවුම් සම්බන්ධතාවයක් තිබුණ කෙනෙකුට විශාල බිල්පතක් අය වෙනවා. ඉතින් ඒ නිසා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරා. මේ ආකාරයට ඇමතුම් ලැබෙනවා නම් නැවත ඇමතීමක් කරන්නට එපා. එම අංකය 1700 කෙටි පණිවිඩය ඔස්සේ තමන්ගේ දුරකථන සමාගමට දැනුම් දෙන්න. දුරකථන සමාගම් සමග අපි සාකච්ඡා කරලා උන්ට දැනුම් දීලා තියෙනවා මෙවැනි අංක මාලාවම සීමා කරන ලෙස. ඒ හේතුවෙන් දුරකථන පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වෙන එක අවම වුණා. ඉතින් දුරකථන පාරිභෝගිකයන්ට මේ ආකාරයට ගැටලුවට පත් වුණ කෙනෙක් ඉන්නවා නම් ඔහුට පුළුවන් තමන්ගේ දුරකථන සමාගමට තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. තමන් බලාපොරොත්තු වෙන ආකාරයේ තමන් තෘප්තිමත් වෙන ආකාරයේ විසඳුමක් දුරකථන සමාගමෙන් නොලැබුණ අවස්ථාවකදී ඔවුන්ට පුළුවන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටත් මේ ගැටලුව ඉදිරිපත් කරන්න. දැන් අපට හනි ක්‍රීඩා පුවත් වෙත
මංචි ජාතික වොලිබෝල් ශුරතා තරගාවලිය හෙට මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ එක්වෙමු ජාතික ක්‍රීඩාවට යන තේමාවෙන්. මංචි ජාතික වොලිබෝල් ශුරතා තරගාවලියේ ඒකාණ්ඩිය සහ සුපර් ලීග් කාණ්ඩිය යටතේ තරඟ පැවැත්වෙනවා. ඒකාණ්ඩී කාන්තා අවසන් මහා තරගයේ පැවැත්වෙන්නේ හයිඩ්‍රොමිනී කණ්ඩායම සහ මහා උත්සව රතනපාල මහා විද්‍යාල කණ්ඩායම අතරයි. එම තරගයේ හෙට උදැසන 8ට ආරම්භ වීමට නියමිතයි. ඕෂන් ලංකා කණ්ඩායම සහ ගෝල්ඩන් ටයිගර් කණ්ඩායම අතර පිරිමි අවසන් මහා තරගය හෙට උදැසන 10ට ආරම්භ වනු ඇති. මේ අතර සුපර් ලීග් තරගය හෙට පසුරු 1:00 සිට ස්වාධීන රූප වාහිනිය ඔස්සේ සජීවව විකාශය කිරීමට සියලු කටයුතු මෙවැනි විටත් සූදානම් කර තිබෙනවා. සුපර් ලීග් තරගයේ කාන්තා අවසන් තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතරයි පැවැත්වෙන්නේ. පිරිමි අවසන් තරගය ශ්‍රී ලංකා යුද හමුදා සහ MS කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. මංචි ජාතික වොලිබෝල් ශුරතාවලිය 2019 ඒ සමගින් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk